අපි කතා කරමු අවසාන වශයෙන් සහතික මිල යටතේ අදිසැපියම මිලදී ගැනීම නෙවෙයි කතා කරා ඌණපූර්ණ ගැනීම ඌණපූර්ණ ගැනනකොට මේ දෙන්නයි හැසිරීම තමයි මේ කතා කරන්න යන්නේ මුලින්ම අපි අදගම්මු සහතික මිල සමුද්‍රිත මිලට වඩා ඉහළ මිල සහතික මිල හරිනේ මම මේක P2 කියලා දාන්නම් P2 කියන මිලේදී පුතේ අපිට ඉල්ලුම් වක්‍ර කැපුණා ඉල්ලුම් ප්‍රමාණය ඒක මම පස්සේ දාන්නම් මට වැදගත්ම දේ මේකනේ ඇයි වෙළඳපළට එන බඩු ප්‍රමාණයනේ මේ තියෙන්නේ Q2 Q2 මෙයා තමයි වැදගත්ම ඒකයි රවුම් කරගන්න යා නම මේ අතර ප්‍රමාණය මොන ප්‍රමාණයක්ද පුතේ අදි නිෂ්පාදනය අදි නිෂ්පාදනය ඒ කියන්නේ අහිං මනුස්ස ප්‍රසාදනයක් නැද්ද තියෙන අදි හෝ වුණ නිෂ්පාදනයක් තියනවා නම් සමතුලිත තත්ත්වයෙන් බැහැරවීමක් නෙමෙයි වෙන්නේ නේ එතකොට අනිවාර්යෙන්ම අහිං මනුස්ස ප්‍රසාදනයක් හටගන්නවාමයි මම මේක Q1 කියලා දාගන්නම් මේ අතර තියෙන්නේ අදි සැපයුම අදි සැපයුම් ප්‍රමාණය මේ අතර Q1 සහ Q2 ඒවා දන්නෝ Q2 කියන ප්‍රමාණය වෙළඳපළේ අලෙවි කරගන්නවා නම් පාරිභෝගිකයා කියනවා මම ගන්නම් මෙන්න මේ මිලට P0 කියලා දා නෑ P3 කියලා දා P3 P3 මේ බඩු ටික ඔක්කොම ගණන් කරුව කියනෝ මෙන්න මේ මිලට දුන්නොත් මම ගන්නා එක 10 දා ගන්නෝ මේක 20යි මේක 30යි අධ්‍යයනයේ පහසුවට එහෙම දාගත්ත අකුරු දාගමු අපි A B C D E F G H I J K L M මේ පාර එක දිගට ලියන්න. නැත්තම් මගින් නවත්තන්න වෙනවා. හරි. දැන් අපි මුලින්ම කතා කරමු ඌණපූර්ණ ගෙවනකොට මොකද්ද පුතේ වෙන්නේ? ඒක මතක් කරලා ඉන්න. ඌණපූර්ණ ගෙවනකොට වෙන්නේ වැඩි ටික රජය මිල දී ගන්නේ නැහැ. මේ ටික රජය මිල දී ගන්නේ නැහැ. ගන්නේ උන් තමයි විකුණලා දාන්න යන්නේ. පාරිභෝගිකයටම විකුණන්න යනවා. මේ සමස්ත බඩු ටිකම මේ බිඳුවේ ඉඳලා මෙන්න මේ මට්ටමටම විකුණන්න යන පාරිභෝගිකයට මේ බඩු ටික පාරිභෝගිකයා කියනවා මම ගන්නම් හැබැයි රුපියල් 10කට දුන්නොත් රජය කියනවා ඉතින් මං කිව්වේ රුපියල් 30 නේ සහතික කරා ගොවියට 30ට හැබැයි විකුණන්න වුණොත් 10ට රජයට සිද්ධ වෙනවා මේ අතර ප්‍රමාණය P2 සහ P3 කියන මේ අතර ප්‍රමාණයක ඌණපූර්ණ ගෙවීමක් කරා එක බඩුවකට මෙච්චරයි බඩු ඔක්කොටම මෙන්න මෙච්චර ගෙවන්න වෙනවා මේ තමයි රජයේ පිරිවැය ඒක ඔයා දන්න රජයේ පිරිවැය දැන් මේ ටික දන්නවනේ දැන් අපි කතා කරන්න යන Q2 වලදී Q2 වලදී කවුද DWL එක අයි මනුස්ස ප්‍රසාදනය හරි අයි මනුස්ස ප්‍රසාදනය නම් අපිට ඕන MC සහ MB දත්ත Q2 Q2 වලදී මේ තියෙන්නේ MB MB කීයද MB 10යි MC කීයද Q2 වලදී මෙන්න MC මෙතන එහෙනම් සැපියම ඔක්කොටුණා MC 30යි එනම් පේනවා ඇති මේ වගේ තත්ත්වයක් සම්පත් බෙදාවෙන් කිරීමක් ආරක්ෂමයි ඒ අනුව මෙච්චර ප්‍රමාණයක් උනේ Q2 වලදී Q1 වල ඉඳන් Q2 දක්වා යනකොට මේ අතර වර්ගඵලය ජෙනරේට් වෙනවා ඒ කියන්නේ Q2 වලදී DWL එක DWL එක කොහොම වුණාද E කියන වර්ගඵලය වුණා අපි ඉන්නේ කොහේද ඌණපූර්ණ ගෙවීම ත්‍රිකෝණයක් වුණා මේ ත්‍රිකෝණය තමයි අහිමි මනුස්සක සාධනය වුණා නිතරම අහිමි මනුස්සක සාධනය ත්‍රිකෝණය අයි මනුස්සක සාධනයේ නිතරම ත්‍රිකෝණයක් වූ පමණින් SWL එක අයි මනුස්ස සමාජ සුභ සාධනය නිතරම ත්‍රිකෝණයක් වෙනවද නෑ එකම එක අවස්ථාවකදී විතරයි එයා ත්‍රිකෝණයක් නොවෙන්නේ අර කලින් අපි කතා කරේ අදිසැපියුම් මිල දී ගන්නකොට විතර වෙනස් වෙන්නේ මෙතනත් එහෙනම් මොකද්ද වෙන්නේ මෙතන සමාන වීමක් තමයි පුතේ වෙන්නේ අපි කතා කරන්නේ Q2 වලදී Q2 වලදී S WL එක හරිද දැන් මෙතෙන්දි බලන්න ඕන මූලිකවම මෙන්න පෙර පාරිභෝගික අතිරික්තය මෙන්න පෙර නිෂ්පාදන අතිරික්තය හරිද දැන් දැන් පාරිභෝගික අතිරික්තය මොකද වෙන්නේ දැන් අපි බඩු ගන්නේ P2 කියන මිලට නෙවෙයි ඇයි ඒ රජය කියනෝ රුපියල් 10ට දුන්නොතින් මේ භාණ්ඩ ප්‍රමාණයම අලෙවි වෙනවා එහෙනම් රුපියල් 10ට තමයි දැන් බඩු විකුණන්නේ
ඒ අතර පාඩුව නිෂ්පාදිකයට වෙන පාඩුව රජයේ සහනාධාරයක් විදියට ගෙවීමක් කරනවා. ඒක තමයි අඩු ටික ගෙවනවා කියන්නේ උණපූර්ණි. හරි. එහෙනම් දැන් අපි බඩු ගන්නෙ මෙන්න මේ මිලට. එහෙනම් පාරිභෝගිකය ලබන මිල මේ මිල ඒ මිලෙන් උඩ ත්‍රිකෝණය මෙන්න පාරිභෝගික අතිරික්තය. මෙන්න පාරිභෝගික අතිරික්තය. හරිද? එහෙනම් පාරිභෝගික අතිරික්තය කලින් මේ වගේ ප්‍රමාණයක් තිබ්බා. දැන් පාරිභෝගික අතිරික්තය මේ වගේ ප්‍රමාණයක්. එහෙනම් පාරිභෝගික අතිරික්තය වැඩි වුණා මෙන්න මේ වගේ ප්‍රමාණයකින්. දැක්ක නේද? පාරිභෝගික අතිරික්තය මෙන්න මේ ප්‍රමාණයෙන් වැඩි වුණා. ඒක තේරෙනවනේ? පුතේ මෙන්න පෙර නිෂ්පාදන අතිරික්තය දැන් නිෂ්පාදන අතිරික්තය වෙන්නේ මොන ටිකද? දැන් නිෂ්පාදිකය ලබන මිල P3ද? නෑ. පාරිභෝගිකය මෙච්චරක් ගෙව්වට මේ ටික ගෙවන රජය. එහෙනම් මේ ටික පාරිභෝගිකයෙන් මේ ටික රජයෙන් හම්බුණා නිෂ්පාදිකයා නිකම්ම P2 කියන මිල ලබනවා. එහෙනම් P2 කියන මිලෙන් යට ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය තමයි නිෂ්පාදන අතිරික්තය වෙන්නේ. එහෙනම් නිෂ්පාදන අතිරික්ත සිද්ධ වෙන වැඩිවීම තමයි මෙන්න පෙර නිශ්ශති මෙන්න නව නිශ්ශති මෙන්න මේ ටිකෙන් BCD මෙන්න මේ ටිකෙන් නිෂ්පාදන අතිරික්ත වැඩි වුණා මෙන්න නිෂ්පාදන අතිරික්ත වැඩි වුණා. එහෙනම් පුතේ මේ කියන කටයුත්ත හින්දා මේ කියන කටයුත්ත හින්දා කියන්නේ මොකද්ද? ඌණ පූර්ණ ගෙවපු හින්දා ඌණ පූර්ණ ගෙවපු හින්දා ඔයාට පේනවා මේ පාරිභෝගික අතිරික්තෙන් වැඩිවීම මේ නිෂ්පාදන අතිරික්තෙන් වැඩිවීම ඒ කියන්නේ පුතේ නේ ආර්ථික අතිරික්ත වැඩිවීම තමයි මේ පෙන්වලා තියෙන්නේ මෙන්න රජයේ දරන පිරිවැය මෙන්න රජයේ දරන පිරිවැය රජයේ දරනෝ මෙච්චර පිරිවැයක් ඒ පිරිවැයෙන් පුතේ මෙන්න මේ ටික අඩු වෙලා යනකොට ඉතිරි වෙන්නේ අන්තිමට මොන ටිකද මෙන්න මේ ටික තමයි නේ රජය දරලා තියෙනෝ මේ වගේ පිරිවැයක් හැබැයි අර වැඩි වෙච්ච ආර්ථික අතිරික්තයට අහු වෙන්නේ නැහැ නේ සිදුවන පාඩුව තමයි මෙන්න මේ ටික ටික ලියලා මම පෙන්වන්න කරන්න යන්නේ හරි සරල හින්දා ඒ අනුව පුතේ ඊ තමයි ඊ තමයි අහිමි වන සමාජ සුභ සාධනය SWL එක බවට පත් වුණා තේරුණා නේද? ඒ අනුව මම ලියනවා යටින් එම නිසා DWL එක සමාන වෙනවා SWL එකට. පැහැදිලි? දැන් ඉන්න ඕම ඉන්න මම අන්තිමට මම මේ කරපු දේ සමරියක් මෙන්න මෙහෙම වගුවකින් පෙන්නන්න යනවා. සමරිය අවසාන වශයෙන් මම 1x1 සියල්ල කතා කරා. ඔයා දැනගන්න ඕන මෙන්න මේ කියන தத்துவයන් වලදී මේ දෙන්නාගේ කොහොමද හැසිරීම සමාන වෙන්නේ කොහොමද අසමාන වෙන්නේ මොන අවස්ථාවලද කියලා. ඊට පේනවා මේ තියෙන අහිමිවූ සාධනය dead weight loss එක අහිමිවූ සමාසුභ සාධනය social weight loss එක. ඉතින් බදුවලදී පුතේ බදුවලදී අහිමිවූ සාධනය මොන වගේ වුණාද? ඔයා දැක්ක රූපයේ ඇතුලේ අර එන මේ වගේ රූප සදාන ඇතුලේ ජෙනරේට් කරන ත්‍රිකෝණයක් මම වරහණක් ඇතුලේ ලියනවා යාගේ පහසුවට ඇතුලේ ත්‍රිකෝණය නැත්නම් ඇතුලේ උල එහෙම කියමු ත්‍රිකෝණය හැමදේම කරන්න යාට මතක තියාගන්න පොඩි පහසුවක් ඇති වෙන විදියට අහිමු සමාසුභ සාධනයක් මොකද්ද වුනේ පුතේ දෙකම එකක් වුණා නේ එම මේකමයි කියලා මම මේ ලියලා තින්නේ. අය ලියන්න ඕනේ නෑනේ. සහනාධාරවල පුතේ එළියේ ත්‍රිකෝණයක් එළියේ උල නේ. රූපේ එළියේ උලක් ආවේ මතකයිනේ. එහෙම. එහෙනම් මම මෙතන ලියනවා පිටත ත්‍රිකෝණය පිටත උල. ඔකට කියනවනේ මේ අහිම්මන සුභ සාධනියට කියනවා මේ හර්බර්ගර් ත්‍රිකෝණය. රාජ්‍ය මූල්‍ය පාඩමේදී එහෙම කියනවා හර්බර්ගර් ත්‍රිකෝණය කියලා ත්‍රිකෝණයක් නෙවෙන්නේ මේක. ඉතින් SWL එකෙත් එම ඒ රූපෙමයි වෙන්නේ. මේ දෙකම එකයි. නැහේ තත්ත්වවලදී අපිට කොහොම ඇහුවා නේ ඔයාගේ උත්තරේ එකයි. කින්ද වරදින්නේ නේ. උපරිම මිලේදී පුතේ උපරිම මිලේදී ඇතුලේ උලක් තමයි අපිට ජෙනරේට් උනේ. මේ ඇතුලේ ත්‍රිකෝණය ඇතුළත ත්‍රිකෝණය. හරි. අහිමු සමාසුභ සාධනය එම ඒකම තමයි SWL එක බවට පත් වෙන්නේ. මෙන්න මෙතෙන්දි විතරයි සුවිශේෂී වෙන්නේ. මම ඒක හිඳ මෙතෙන් තරු ලකුණක් දානවා. මෙන්න මෙයාගේ විතරයි වෙනස් වීමක් වෙන්නේ. අහිමි මොන සුභ සාධනය නම්
ත්‍රිකෝණයක් තමයි එයා මෙතන හටගන්නේ පුතේ එළිය උලක් තමයි අපිට ජෙනරේට් උනේ ඒක මතක තියාගන්න ඒක නිකන් ගන්න බෑ එතකොට ඔයා කියාවි අපිට පන්ති කාමරේ ඉගැන්නුවානේ ජස්ට් අවම මිල අවම මිලේ අහිම් වෙනවා කියලා දෙයක් පෙන්නලා ඇති ඇතුලේ උලක් අවම මිල පාලනය කියලා අවස්ථාවක් නැහැ ඇයි අවම මිල පාලනයත් එක්ක ඇඩ් වෙනවා එක්කෝ මේක එක්කෝ මේක එතකොට යා නම් කරන්නේ සහතික මිල කියලා ඒකින්ද ජස්ට් අවම මිල ගැන හිතන්න යන්න එපා මේ කතාව කරලා තියෙන්නේ සහතික මිල යටතේ රජය අස්සපිය මිල දී ගන්නවා නම් එතකොට අහිම් මිනිස්සු සාධනේ අර එළි උල වුණා ඊ කියලා දප්පේක නම් කරේ අපේ රූපය ආවි ඊ කියලා පුරා පිටත ත්‍රිකෝණේ හැබැයි පුතේ මොකද වෙන්නේ මෙතෙන්දි විතර SWL එක වෙනස් වෙනෝ නේ මෙන්න මේ වගේ රූපයක් වුණා රජය දරන පිරිවැයෙන් අධිසපේව මිලදී ගන්න රජය දරන පිරිවැයෙන් අර වැඩි වුණානේ නිෂ්පාදන අතිරික්ත මෙන්න මේ ප්‍රමාණයෙන් වැඩි වුණා ඒ ටික අඩු කරාට පස්සේ නේ සමාජයට වෙච්ච අහිමි වීම තමයි මේ පෙන්වලා තියෙන්නේ මම මේක බැනියම කියලා ලියන්නම් බැනියම කොඩිය ඕන හැඩයක් ඔයාලට හිතා ගන්න පුළුවන් හරි මෙයාට වඩා මෙයා වැඩි නේ සමාන නැහැ අසමාන නැහැ මෙයාට වඩා මෙයා වැඩි අන්තිමට සහතික මිල යටතේ ඌණපූර්ණ ගෙවීමේදී පුතේ ඔයා දැක්කා ඌණපූර්ණ ගෙවීමේදී කොහේ උලක් දාවේ නේ එළිය උලක් නේද අන්තිමට ආවේ අපිට නේ එළිය උලක් ආවර වගේමයි එළිය උලක් ආවා එළිය උල පිටත ත්‍රිකෝණය පිටත ත්‍රිකෝණය විභාග මට්ටමේ වගේ මේ ගණන් වලදී හංගින්න හොඳට ගණන් වලදී ඔයාගෙන් අහන්නේ අහිමිවන සුභ සාධනීය ගණනය කරන්නයි කියලා නෙවෙයි මේ જાති ගානක් දුන්නොත් මෙතනනේ අවුල වෙන්නේ අනිත් සෑම දනකම කිසි අවුලක් නැහැ පටලවෙන්නේ මෙහෙම මේ ගාන සහතික මිලක් එක්ක රජය අස්සපිය මිලදී ගන්නවා කියලා දීලා අහන්නේ අහිමිවන සුභ සාධනීය කියලා නෙවෙයි මෙච්චර කාලෙකට ඇහුවේ නේ මේක නෙවෙයි ඇහුවේ මෙන්න මෙයා තමයි අපි ගණනය කරලා පෙන්වුවේ මේක ඇහුවේ කොහොමද පුතේ අහිමිවන සමාජ සුභ සාධනීය අහිමිවන ආර්ථික අතිරික්තය නේ අන්න ඒ වගේ නමකින් තමයි යන්නේ අහිමිවන සමාසුභ සාධනීය SWL කියලා අනිවාර්යෙන් ඉංග්‍රීසියෙන් මෙයා දෙයි ඉංග්‍රීසියෙන් මෙයා බොහෝ විට දෙනවා ඒ වගේ තැන්වලදී හරිනේ ඉතින් ඔයාට විභාගයේදී ඇහුවොතින් නේ මෙහෙම තත්ත්වයක් දීලා අහිමිවන සුභ සාධනීය කියලා ඇහුවොතින් මේක ඇඳලා හරියන්නේ නැහැ මේක කරන්නේ කළා හරියන්නේ නැහැ මෙන්න මේක තමයි ගණනය වෙන්න ඕනේ අන්න ඒක සුවිශේෂී වෙන්නේ හරි මම හිතන්නේ ඔයා පොඩි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. ඉතින් මෙතන යනවා එම. මේ තත්ත්වෙමනේ මේක තමයි අවසාන වශයෙන් තීරුම් ගත්තේ. ඔයාට අවශ්‍ය නම් මේක වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන්. මගේ වීඩියෝ බලලා ඔයා මොනව හරි දෙයක් ඔයාලගේ ඒ ලෙවල් වලට එකතු කරගත්තා නම් මම ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. එහෙනම් ඔයාලට විශස් කියලා විභාගය සාර්ථක විදිහට ලියලා උසස් පෙළ කියලා කියන්නේ ජීවිතේ නෙවෙයි ජීවිතය කියන්නේ ඊට හා දෙයක් තියෙනවා වැටෙන්න පුළුවන් දිනන්න පුළුවන් කොහොම වුණත් උසාවන්ත වෙන්න ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ ලෙවල් එකේ ජීවිතය ඔයාලට සුබකම්නා